මහත්ඵල ලැබීමට දන් පින්කම් කළයුතු ආකාරය දේශකයානෝ අතිපූජ්‍ය ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ටානාචාර්ය නවයනේ අරයධම්ම ස්වාමීන් වහන්සේ පූජ්‍ය මොරගොල්ලේ සුමනයෝගී ස්වාමීන් වහන්සේ විසින් සංස්කරණය කරනලද මුල් පොතානුව මුද්‍රණය කරන ලදී නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස මහත්ඵල ලැබීමට නම් මෙසේදන් පින්කම් කළ යුතුය. යෝ සීලවා සීලවන්තේ සුදදාතිදානං දම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අබිසද්හංකම්ම පළංගුලාරං තංවේදානං විපුල පලන්ති බ්‍රූමීති. ශ්‍රද්ධාවන්ත පිංවතුනිි තුන්ලෝ කාග්‍රවූ භාග්‍යවත්තුූ අර්හත්තුූ සම්යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයණන් වහන්සේ මහාකරුණාවෙන් ලෝවැසි ජනතාවගේ සුවසතූ දෙසා වදාල දක්කින විභංග සූත්‍රයේ අවසාන ගාතාවයි ධර්මදේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ. යෝ සීලවා යම් කෙනෙක් ලවන්තව සීලවන්තේ සු දදාතිදානං සීලවන්තයන් හට දානයක් දෙනවානම් ධම්මේන ලද්දං දැහැමින් ලදධානයක්තිනවානම් සුපසන්න චිත්තෝ අතිශයින්ම ප්‍රසන්න සිතියුතුව ධානය දෙනවානම් තංවේධනං විපුල පලන්ති බ්‍රූමී එමදානය මහත් අනුසස්ගෙන දෙන දානයක්ය. කියන එකයි ගාථාවිය කෙටිතේරුම. මහා බෝසතුන් වහන්සේ බුදුබාට පත්වී අවුරුද්ධක් ගිය තැන විසි දහසක් මාරහතන් වහන්සේලා සමග කපිල වස්තුනුවරට වැඩමකොට වදාලේ පිය මහ රජතුමාට ධර්මා අනුග්‍රහය කරනු පිණිසයි. පළමු දවසේ හරියට වෙසක් පෝයදා උදා වනාා. තතාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදු මහෙම දක්වනු පිණිස සට පැනෙනගි රුවන්සක්මනක් මවා නිර්මිත බුදුරුවක්ද මව ඉඩියවුමාරු කරමින් ධර්මදේශනා ධර්මසාකච්ඡා කරමින් යමා මහාප්‍රාතිහාරය පව දාලා එම ප්‍රාතිහාරය අවසානයේදී මහා පෘතුවියද කම්පා වුණ ආසේ මල් වැසිද වෙස්සා කෝටිලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත්වනා සංකේයක් පිරිස සෝවාන් වුනාා සකුල්දාගාමී වුුණා අනාගාමී වුුණ මව්පිය ඥාතිකුල අසූ දහසක් පියපසඥාතිකුල අසූ දහසක් දෙෙනා බොලින් කැ්පූ කෙසෙව කඳන්මෙන් බිමදිගාවෙලා තෙරුවන් සරණ උම්ගත වුුණා. නීගරෝධ වයන පිළිගෙන එහි වැඩ ඉන්න ටික දවස ඇතුළදදී ඊළඟ දෙවනි දවසේදී පිළිසුගාවායද්දී පිය මහරජතුමා සෝවාන් පලයට පැවිණෙව්වා. එදා දවසේදීම රජවාසලේ දානය වළදා දහම්දෙසා පියරජතුමා සකෘතාගාමී පලයට පැමිණෙව්වා. ඊළඟ දවසේදී නන්ද කුමාරයා පැවිදි කෙරෙව්වා. හත්වන දවසේදී රාහුල කුමාරයා පැවිදි කෙරෙව්වා. අටවන දවසේදී මහා ධර්මපාල ජාතක දේශනාවෙන් රජතුමා අනාගාමී මාර්ගයෙන් අමාමහා නිවනට පැමිණෙව්වා. ඉන්නොබෝ දවසකදී මහාපජාපති ගෝතමීන් දේවීන් වහන්සේ බුද්ධ පූජාවට චීවරයක් සූදානම් කරගත්තා. බුද්ධ පෝජාව සඳහාම පුළුන් පොළලා නූල් කැටලා රෙදිවියලා බුද්ධ සුගතචීවරය සූදානම් කරගත්තා. මේ චීවරය පඩකපලා මහලා පඩු පෝලා අංගසම්පූර්ණ කරලා හිස මුදුනේ තබාගෙන ගොස් නීග්‍රෝධාරාමයේදී දන නමාගෙන වැඳගෙන ආරාධනා කළා. ස්වාමීණී සම්මා සම්බුදුපාණන් වහන්ස මේ චීවරය මගේ අතින් පාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහයට පෙරවන්න සකස් කළේ එබැවින් අතාගතයන් වහන්ස මා කෙරහි අනුකම්පාවෙන් මෙමචීවරය පිළිගෙන මාකෙරහි අනුකම්පාවෙන් පරිහරණය කරන සේක්වා කියා ආරාධනා කළ මේ මහාප්‍රජාපති දේවීන් වහන්සේ කල්පනා කළා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී තිනහතකින් මෞතුමය ස්වර්ගස්ථ වුණ දාපටන් කිරිටිකපෙවේ මමයි බත් තිග කැව්වේ මමයි වතුර නැෑව්වේ මමයි ඇගෑ තිල්ලුවේ මමයි නිය පොතු බෑවේ මමයි ඇඳු මැන්දුවේ මමයි තුරුළු කරගෙන සැතපෙව්වේ මමයි. ඒ උත්තමයන් වහන්සේ අද සවනක් ගණබුදු රැස්විහිදුවමින් දසත ලෝකධාතුවෙෙහි දහම් බැසිවස්සවමින් තුන් ලොවට පිහිඩවෙමින් රන් කඳක්මෙන් රන් ඇගෑයක් මෙන් බබලනවා උන්වහන්සේට මාගේ අතින්ම ජීවරයක් කරවා जा කරන්න ඕනෑ කියලා හිතලයි ඒ විधියෙන් වටිනා චීවරයක් සකස් කරලා පෙහැරකින් ගෙනවිත් භාග්‍යවතුන් වහන්සේට පූජ කළේ මවතුමිය තුुන් වාරයක් මාරාධනා කලා මේ චීවරය පිළිගන්න ඒත් භාග්‍යවතුන්මහන්සේ චීවරය භාරගත්ත නැහැ උන්වහන්සේ තුुන් මාරයක් වදාලා සංघගෝතමීදेහි සංගේතේ දින්නේ අහංබේව පූජිතෝ භවිශසාමි සංගෝව. කෝතමීන් වහන්ස මේ චීවරය සංගහාට පූජා කරන්න. සංගයාට පූජා කලාම මටත් පූජා කලා වෙනවා. සංගයාට පූජා කළත් වෙනවා. ඒ අවස්ථාවේදී මේ සිදුවුම බලාගෙන සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ස්වාමීණී භාගෙවතුන් වහන්සේට ගුඩා කාලයේදී කිරිපොවා හදා වඩා පෝෂණය කළමි සුළුමෑණියන්ට අනුග්‍රාපිණස අනුකම්පා පිණිස මේචීවරය පිළිගන්නා සේක්වා කියා ආරාධනා කළා. මේවාගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ද තුන්වාරයක්ම ආරාධනා කලාා. ඒ අවස්ථාවේදී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඉදිරියේ මහාප්‍රජාපති ගෝතමීන් වහන්සේ චීවරය අතේ තබාගෙන වැඳගෙන පසක සිටිද්දී තවත් විශාල පිරිසක් දෙසවන්්‍යුමා සවන්දී සිටියදී ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්දය මේ ලෝකයේ තියෙනවා පෞද්ගලික දාන දාහතරක් මේ බුදු සසුනේසාංගීකදාන හතක් තිබෙනවා. දක්ෂිණ විශුද්ධි හතරක් තිබෙනවා. ඒ මොහොතේදීම මේ සියල්ලම උන්වහන්සේ විස්තර කලා. ඒ අතරින් පළමුුවෙන්ම ව පහදාවදාලේ පුද්ගලික දාන දා හතර පිළිබඳවයි. එයින් පළමුවන දානය නම්. යම් කෙනෙක්කාහාර අනුභාව කරලා අත සෝදා ඉඳුල් වතුර ටික ඉවතදානකොට මෙසේ හිතනවා නම්, ඉඳල්වතුරේ තිබෙන ආහාර රසය පොළොවේ ඉන්න කුඩා කෘුමීන්ට ආහාරයක් වේවා. ඔවුන්ට සැප පිණිස වේවා කියලා හිතාගෙන ඉඳුල් වතුරටික ඉවත දමනවා නම් ඒ සැම දෙනාටම ආත්ම සියයක් ආනිශංසගෙන දෙන ධනමය පින්කමක් වෙනවා. එය පළමුවන පෞද්ගලික දානයයි. බලුකපටු ආදී සතෙකු හට හෝ කෑමවේලක්තුන් නානම්, නිංශ සියයක් අනුසස්ගෙන දෙන පිනක් වෙනවා. මේ ධානය තිරිසංගත සතෙකුටන දානය පළමු වෙන්නයි. දෙවන දානය නම්. තිසරණයවත් සමාදන් නොවූ පංචශීලේවත් ආරක්‍ෂානොකරන දුශීල මනුෂ්‍යයකු හට ආහාරවේලක් පරිත්‍යාග කරනවා නම් ආත්ම දහසක දීඒහි විපාක වශයෙන් අනුසස්ගෙන දෙනවා. වන දානය නම්. පංචශීලයේ මනාව රකින අබෞද්ධගෙනෙකුට යම් කෙනෙක් විසින්, ආහාර බේලක් දෙනවා නම්, ආත්ම ලක්ෂයක් හෙවිපාක වශයෙන් ආනිසංශ ගෙන දෙනවා. හතරවන දාානය නම්. ජානලාබී බාහිර තාපස කෙනෙකු හට ආහාරවේලක් පිරිනමනවා නම්, ආත්ම කෝටි ලක්ෂයකදීම ආයුවර්ණ සැප බල, ප්‍රඥා ලබන්න උපකාර වෙනවා මේ මුලින් සඳහන් කළ දාන හතරම ශාසනයෙන් බැහැර තිබෙන දාන එම හතරම බුද්ධ ශාසනයෙන් බාහිරයි ඊළඟ පස්මෙන දාානය නම් බෞද්ධයකුට දෙන දානයයි යම් කෙනෙක් තිසරණ ගතව බෞද්ධයක් වශයෙන් ජීවත් වෙනවා නම් එතුමා ජීවත් වෙන්නේ සෝවාන් මාර්කය සඳහායි ඒවාගේ සෝවාන් මාර්ගයට පිළිපන් කෙනෙකු හට යම් කිසි කෙනෙක් එක ආහාරවේලක් පරිත්‍යාග කලානම් ආත්ම අසංකේයකදී ආයු, වර්ණ, සැප බල ඥාන ලබාගන්න උපකාර වෙනවා. හයවෙන දාානය නම් සෝවාන් කෙනෙකුට දෙන දානයයි හත්වෙන දාානය නම් සකුටතාගාමී මාර්ගයට පිළිපන් කෙනෙකු හට දෙන දානයයි. හටවන දානය නම් සකුර් දාගාමී කෙනෙකු හට දෙන දානයයි නවවන දාානය නම් අනාගාමී මාර්ගයට පිළිපන් කෙනෙකු හට දෙන දානයයි දහවන දාානය නම් අනාගාමී කෙනෙකු හට දෙන දානයයි එකොලොස් වන දාානය නම් රහත් මාර්ගයට පිළිපන් කෙනෙගු හට දෙන දානයයි දොළොස් වන ධානය නම් රාතන් වහන්සේ කෙනෙකු හට දෙනු ලබන දානයයි දහතුන්වන දානය නම් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානයයි. දහතරවන දානය නම් මුළු මත් ජම්බුත්වීපතලේම බෙරඇසක් මෙෙන් සමතලා කරලා ආසන්නෙන් ආසන්නයට සමීපව අසුන් පනවා පසේ බුදුරජාණන් වහන්සේලා එක පේළියයි රහතන් වහන්සේලා පිළි දෙකක් අනාගාමීන් වහන්සේලා පිළිතුනක් සකෘර්තාගාමීන් වහන්සේලා පිළි හතරක් සෝවානාරයන් වහන්සේලා පිලි පහක් වශයෙන් හිදුවා උන්වහන්සේලාට ප්‍රනීතචීවර පිණ්ඩපාත සේනාසන ගිලානම් ප්‍රප්තිාදීන් යම් කෙනෙක් පූජා කරනවා නම් එම පිනට වඩා එකම එක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යම් කෙනෙක් දානයක් පිරිනමනවා නම් එම පින මහත් පලයි යි මේවාගේ පෞද්ගලිකදාන දාහතරක් එදා වදාලා ඒ අතරින් ශාසනික වශයෙන් දාන දහයක්ත ශාසනයෙන් බාහිරව හතරයි සියල්ල දාහතරයි මෙම පෞද්ගලික දාන එසේ පහදා වදාළ සර්වඥයන් වහන්සේ සංගීක දාන හතක් දේශනාකොට වදාලා.සාංගීක දාන හත අතරින් පළමුණ දානය නම් උද්ධප්‍රමුක උබය සංඝයා එනම් භික්‍ෂු භික්‍ෂණී සංඝයාට දෙනු ලබන දාානයයි. දෙවන සාංගීක දාානය නම්, බුදුරජාණන් වහන්සේ නැති කාලයේදී භික්‍ෂ භික්‍ෂණී උබය සංගයාට පිරුනවන ලබන දානයයි. තුන්වන සාංගීක දාානයනම්, භික්‍ෂ සංඝ්‍යට පමණක් දෙනු ලබන සාංගීක දාානයයි. හතරවෙන සාංගීක දාානයනම්, භික්‍ෂුණී සංගඝ්‍යාට පමණක් දෙනු ලබන සාංගීක දාානයයි. පස්මන ධානය නම්, භික්‍ෂූන් වහන්සේලාගෙන් මේ පමණයි, භික්‍ෂුණීන් වහන්සේලාගෙන් මේ පමණයි කියලා සංඛ්‍යාවක් කරලා ප්‍රමාණය කරලා උබහ සංග්‍යාට පිරුණම්නු ලබන ධානය, පස්මන සාංගීක දාානයයි. හයවන සංගීක දාානය නම්, භික්ෂූන් වහන්සේලා යම් ප්‍රමාණයක් වශයෙන් පවරලා දෙන ලබන දානයයි හත්වන සාංගීක ධානය නම් භික්‍ෂුණීන් වහන්සේලා ම පමණයි කියලා ප්‍රමාණයක් කරලා භික්‍ෂුණීන් වහන්සේලාට දෙන සාංගීක දාානයයි. අද කාලයේදී බුදුරජාණන් වහන්සේ නැති බැවින් සහ භික්‍ෂුණීන් වහන්සේලා ලෝකයේ නැති බැවින් භික්‍ෂූන් වහන්සේලා පමණක්ම ලොව වැඩසිටින බැවින් එම සංගීක දාාන හත අතරින් භික්‍ෂ සංඝ්‍යවෙත දෙනු ලබන තුංවන දානය සහ හයවන සාංගීක දාානය යන දාන දෙක පමණක් අද කාලයේදී පිළිනැමිය හැකි වෙනවා. සෙසුදාන පහම මේ කාලයේදී දිය නොහැකි වෙනවා. ඉන් අනතුරුව පාගෙවත් බුදුරජාණන් වහන්සේ දක්ෂිනා විශුද්ධි හතරක් පාද අවදාලා. එම දක්ෂිනා විශුද්ධි හතර අතරින් පළවෙනි දක්ෂිනා විශුද්ධිය නම් එම දානය දෙන දාන ප්‍රතියා සීලවන්තයි ධානය සඳහා යොමු කරන දානවස්තුව පරම ධාර්මිකයි එතුමාගේ සිත සෝමනස්ස සහගතයි ඥාන සම්ප්‍රයුක්තයි ධානය ලබන ප්‍රතිග්ගාහක පිරිෂ තුශශීලයි මේවාගේ දෙනු ලබන දාානය ලබන්නාගේ පැත්තෙන් ප්‍රතිග්‍රහක පිරිස දශශීල පිරිසක් වනත් දෙන දානප්‍රතිහාශීලවන්තයකු වන බැවින් එමදානය මහත් පලවෙනවා. මහානි සංශ වෙනවා. මෙය පළමුවන දක්ෂිනා විශුෘත්තියයි. වෙස්සන්තර මහරජ්ජුරුවෝ එදා ඇතා දන්දුන්නේ තමන්ට වඩා සීලවන්තයන්ට නෙමෙයි. නෙද් දෙක වගේ දරු දෙදනා දන්දුන්නේ තමාට වඩා සිල්වතෙකුට නොවෙයි. එසේ නමුත් බෝධි සට්ව මහා වෙසතුරු රජතු මාහනන් සීලවන්තයි දානවස්තුව පරමධාර්මිකයි චිත්ත සන්තාානය ඉතා පිරිසිදුයි ඥාන සම්ප්‍රයුක්තයි එබැවින්නේ මහා බෝසතුන් වහන්සේගේ එම දානය මහත් පලවුණ මහානිසංස වුණම් පමණක් නොව දෙලක්ෂ සතලිස් දහසක යොදුන් ගණකම තිබෙන මෙම මහපොළවට දරාගන්නට නොහැකිව කම්පා වෙන්න පටන්ගත්තා ඒ කුමක් නිසාද ඒ දානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් මහත්ඵල නොවුනත්, දානය දෙන දායක පක්ෂය පැත්තෙන් මහත්ඵලවන ආකාරයයි. තෙරිසංගත සතෙකු හට වුවත් පංචසීලයේ පමණක්රකින මනුෂ්‍යයකු හට වුවත් තෙල්ලබන දාානය තුළින් ආත්ම සිය ගණන්, ආත්ම දස දහස් ගණන්, ආත්ම ලක්ෂ ගණන් මහත් පලගෙන දෙන්නේ. ප්‍රටිතුමාගේ ගුණවත් බව වශයනයි. මේ පළොවෙනි දක්ෂිනා විශුද්ධියයි. දෙවන දක්ෂිනා විශුද්ධිය නම්. දානය පිළිගනු ලබන ප්‍රති ග්‍රාහක පක්ෂය සීල සම්පන්නයි දන්දින දායක පක්ෂය සීලයක් නැහැ. දානවස්තුවත් ධාර්මිෂ්ට නැහැ. අදහැමින් උපයාගත් වස්තුවයි සිතත් පැහැදීමක් නැහැ න සම්පයුක්ත වන්නේ නැහැ එත් එම දානය දෙන පක්ෂය දුශශීලවුනත් ධනය පිළිගන්න ප්‍රතිග්ගාහක පක්ෂය සීල සම්පන්න බැවින් ප්‍රතිග්‍රාක පක්ෂය නිසා ධනය මහත්ඵල වෙනවා. කැලනිිගංගආසබඩ කේවට්ටයේ දීග සුමර නැමති රහතන් වහන්සේ නමකට වාරතුනක්ම පින්්ඩ පාතදාානය පූජා කරලා තිබනා හොගේ ජීවනෝපාය බිලීබෑම මසුම්මැරීම, හෝගේ වස්තුව අධර්මිෂ්ටයි. ඔහුගේ සිතේ පැදීමකුත් නැහැ. කර්ම පල විශ්වාස කිරීමට තරම් නුවනක් ද ඔහුට නැහැ. කෙසේ නමුත් අරවාරතුනක්ම රහතන්වහන්සේ නමකට දානය පූජා කිරීමේ පින සිහිපත්වීමෙන් නොහුමරණින් පස සුගතියට ගියා. එම දානය ඔහුට මහත් පල වනේ, ධානය ලබාගත් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන්. තුන්වන දක්ෂිනා විිශුද්ධිය නම්. ධානයදින දායක තුමාගේ සීලයක් නැහැ. ධානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයත් දොශීලයි. වස්තුවත් අධාර්මිෂ්ටයි. සිතේ පැහැදීමක්ද නැහැ. නුවනක්ද නැහැ. මෙ බඳු කෙනෙක් දෙනු ලබන දානය දෙපැත්තෙන් ම අල්පානි සංශයි, අල්ප ආනුභාවයයි. දන් දෙන, ලබන දෙපාර්ශවයම දුස්සීල බැවින් ය තුන්වන දානයයි. හතරවන දක්ෂිනා විශුද්ධිය නම්. යෝ සීලවා දාන ප්‍රතිතුමා පරම සීලවන්තයි සීලවන් තේසු දදාති දානං ධනය ලබන ප්‍රතිග්‍රහක පක්ෂයත් සීලවන්තයි ධම්මේන ලද්දං දානවත්තුවත් පරමධාර්මිෂ්ටයි උපයාසපයාගෙන තිබෙන්නේ සුපසන්න චිත්තෝ චිත්ත සන්තාානයත් අතිශයිම්ම පසන්නයි. අබිසද්ධ හංකම්ම පලංගුලාරං ධනපතිතුමා දන්දීමෙන් ලැබෙන පල පිළිබඳව මෙනෙහි කිරීමේ විශ්වාස කිරීමේ නුවනින්ද යුක්තයි. තංවේ දානං විපුල පලන්තිබරූමි. මෙම දානයනම් දානදායක පැත්තෙන් සහ පිළිගන්න ප්‍රතිග්‍රහක පක්ෂයෙන් යන දෙපාර්ශවයෙන්ම මහත්ඵල මහානිසංස වන විපුල වූ උදාරපුර්ණ්‍ය පලයක් ලැබෙන හතරවන දක්ෂිණ විශුද්ධියයි කියයා සියල්ල දන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් පහදා වදාලා මෙම කරුණු අනුව අපි සලකා බලන්න ඕනෑ අපි මේ සම්බුදු සසුනේ සිදුකරන දම්පින්කම් පිළිබඳව අපි මෙම ශාසනයේ නානා ආකාරයේ අනේක විද්ධ ධම් පින්කම් සිදුකරනවා නේද. ඒ අතරට මහා සංගරත්නය වෙත පින්ඩ පාතදාානය චීවර පූජාධානය, කුටිසිෙනසුන් පූජාකිරීමේ ධානය ජලපාසුකම් සඳාල්ලිින්ක් පකුණු කරවා පූජාකිරීමේ ධානය විහාරදාගැබ්මලු ඉදිකරවා පූජාකිරීමේ දාානය මේවාගේ නානා ආකාරයේ පින්කම් රැසක්ම ෞද්ධයන් වශීෙන් බොහෝ දෙනා සිදුකරනවා නේද. මේ වගේ උතුම් බුදුසසුනක මෙ බදුපින්කම් සිදුකිරීම තුළින් අපිට මොනතරම් අනුසස් බල මහිමයක් ලැබෙනවාද. කියන එක මෙම දක්ෂිනා විශුද්ධි දේශනයට අනුව සලකා බලා තේරුම් ගන්න ඕනෑ. එම දේශනාවේදී සමා සම්බුදුරජාණන් වහන්සේ පහදාාවදාළ ධනමය පින් කමක් සිදු කිරීමේදී දන් දෙෙන ධනපචිතුමා දායක පක්ෂය සීලවන්තව සිටීම එම දානය මහත් පලවීමට හේතුවන එක් අංගයක්. දන් දෙෙන දායක පිින්මතුන් තම තමාටායත් නිත්‍යශීලයක හෝ ගිහි පින්මතුන් වශයෙන්නම් පංචශීලයේ හෝ අධසීල සංඛ්‍යාත උපෝෂත අටසීලයේ හෝ දස සීලයේ පිහිටාගෙන දන් පින්කම් සිදු කරනවා නම් සීලයේ පිහිටා දෙනු ලබන දානය නෝරදවාම මහත්ඵල මහානිසංසගෙන දෙන පින්කමක් පවට පත්වෙනවා ධානමය පින්කමක් මහත් පලවීමට ආවශ්‍ය වන ඊළඟ කරුණනම් ධනය පිළිගනු ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය සීලබන්තවීම චිත්ත සන්තානය ප්‍රසන්නවීම කර්ම පල විශ්වාස කිරීමේ නුවනින් යුක්තවීම කරුණු අතරින් සම්පාධනය කළ යුතු කරුණු තුනයි අපිට අවශ්‍ය වන්නේ ඒ මොනවාද. ධානවස්තුව ධාර්මිෂ්ඨ කර ගැනීමත් චිත්ත සන්තානය ප්‍රසන්න කර ගැනීමත් නිරන්තරේ ම ඥාන සම්පයුක්තව එම කුසල ක්‍රියාවන් හි යෙදීමත් යන තුනයි. වස්තුව ධාර්මිෂ්ටවීම ගැන අමුතුුවෙන් සිතන්නා අවශ්‍ය නැහැ. ධානප්‍රතිිතුමාසී ලබන්තනම් දානවස්තුව පර්මධාර් මිෂ්ටවය උපයාසපයාගන්න ලබන්නේ. එබැවින් ධර්මිෂ්ඨ දානවස්තුව එයින් සම්පූර්ණයි. ඊළඟට සුපසන්න චිත්තතාවයත් කර්මඵල විශ්වාස කිරීමේ නුවනත් යන දෙකයි අපට අත්යා වශ්‍ය බන්නේ සකස් කරගන්නට. චිත්ත සන්තානය සුපසන්වීම කියන මෙම කරුණ සම්පූර්ණවීමට කුණුරාශයක් අවශ්‍ය වෙනවා. යම් කිසි ක්‍රමයකින්, කරුණුවලින් එකක් හර එකතු වෙනවා නම් සිත සෝමනස්ස කරගත හැකි වෙනවා. සිත සෝමනස්ස කිරීමේ කරුණු දා හතක් තියෙනවා. අභිධර්මකමයට අනුව ඥාන සම්පයුක්තවීමේ කරුණු දහතුූනක් තියෙනවා. ඉට්ඨාරම්මන සද්දාච බාහුල් ලංදිට්ටි සුද්දිච. පලදස්සා විතාචේව, පේති බොජ්ජංග හේතුයෝ. ඒකා දස තතාදම්මා අගම්බීරස භාවතා සෝමනස්ස යුතාසන්දී ඉච්චේතේ සුභ හේතු වෝ මෙම සංග්‍රහ කතාවෙන් කියවෙන්නේ පින්කමක් සිදු කිරීමේදී සිත සෝමනස්සවීමේ කරුණු දාහත පිළිබඳවයි. එම කරුණු දාහත නම් එට්ඨා රම්මනතා පළමු ඇන්න සිත පැහැදෙන පූජනීය අරමුණු ලැබීම පූජනීය ස්ථාන දැකගන්න ලැබීම බුද්ධ ප්‍රතිමා දැකගන්නට ලැබීම ඩාගැබ් දැකගන්නට ලැබීම බෝධීන් මහන්සේලා පූජනීය මහාසංගරත්නය සිල්වත් ගුණවත් උතුමාන් වහන්සේලා සියසින් දැකගන්නට ලැබීම ඉෂ්ට අරමුණු ඒවාගේ ඉෂ්ට අරමුණු දැකීම තුළින් සිතේ ප්‍රභෝධයක් ඇතිවෙනවා. සොම්නස් සහගතවීමට උපකාරී වෙනවා. දෙවන අරමුණ නම් සද්දා බාහුල්ලං. බුද්ධ දම්ම සංඝ යන තුනුරුවන් කෙරෙහි සිතේ ශ්‍රද්ධාව බහුලවීම දැඩි ශ්‍රද්ධාවකම්පින්කම්මල යෙදීම තුළින් සිත සොම්නස් වෙනවා. තුංගනි කරණ නම් දිට්ට සුද්දිිච්ච. තමාගේ සිතේ සම්මාදිිට්ටිය මනාකොට පිහිටා තිබීම. දිට්ටි සුද්ධි නම් වෙනවා. කර්මය කර්මවිපාක ේ හේතු පලධර්ම මැනවිම් තේරුම්ගෙන සැබෑ සම්මාධිට්ටියයේ පිහිටාගෙන පින්කම්මල යෙදෙන විට තම තමාගේ සිතට බලවත් සොම්නසක් සතුටක් ඇතිවෙනවා. පලදස්සාවිතා හතර වෙන කරුණයි. පින්කම් කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳ නැනනුවනින් සලකා තේරුම්ගෙන එම පින්කමහියදීමෙන් වඩ වඩාත් කුසල් නැවත නැවත සිදු කිරීමේ උද්‍යයෝගය සමගම සිතේ සතුටක් සොම්නසක් ඇතිවෙනවා. මේ ආකාරීන් දන්දීමෙන් සසර ගමනයේදී මේ මේ අනුසස් ලැබෙනවා. සිල්රැකීමෙන් මේ මේ අනුසස් ලැබෙනවා. භාවනා වැඩීමෙන් මේ මේ අනුසස් ලැබෙනවා මෙසේ දම්පින්කම් කිරීම තුළින් මතු අනාගතයේ දී රහත් බෝධිය ලබන්නත් හැකිවෙනවා පසේබුදු බව ලබන්නත් හැකි වෙනවා තවතවත් තානාන්තර ලබන්නත් හැකි වෙනවා ලෝතුරාබුදු බව ලබන්නත් හැකි වෙනවා සියලු සසර දුක්්‍යෙවා දමා ශාන්ත අමාමහා නිවන්සුව ලබන්නටත් හේතුූ පනිශ්ෂය වෙනවා මෙ අදී වශයෙන් පින්කම් සිදු කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිපඳව සිතන විටත් තවතවත් වඩ වඩාත් පින්කම් සිදුකර ගැනීම සඳහා සිතේ සතෘතත් සොම් නස් බවත් ඇතිබෙනවා. ප්‍රීති බෝජ්ජංග හේතුයෝ ඒකාදස තතා දම්මා ප්‍රීතිසම්බෝද්ජන්ගේ වැඩීම හේතුකරුණු එකොළහක් තිබෙනවා. එම කරුණු එකොළහනම් බුද්ධානුස්සති දෙක ධම්මානුස්සති තුන සංගානුස්සති හතර සීලානුස්සති පහ චාගානුස්සති හය දේවතානුස්සති හත උපසමානුස්සති මේ අනුස්සති හතපුරුදු කිරීමෙන් සිත සොම්න්න සහගත වෙනවා තවත් කරුණු හතරක් තිබෙනවා ඒවානම් එක තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති පුද්ගලීන්ගෙන් බෙන්වීම දෙ තුනුරුවන් ගැන ප්‍රසාදය තිබෙන පුද්ගලයන්ම ආශ්්‍රයට ගැනීම තුන සිත පැහැදින බුදු බණයසීම හතර සෑම විටම සුම්න්නස් සහගතර්පින්කම් සිදු කිරීමේ අධිෂ්ඨානය මේ කරුණු එකොල් හ තුලින් සිතේ සතුට සොම්නස් බවක් ඇතිවෙනවා. අගහම්බීර සභාවතා. ගාම්බීරත්තුවය අඩුවීමත් සිත සුම්නස් සාගතවීමට හේතුවන කරුණක්. අගම්බීර සභාවතා කියන්නේ නියතවිවරණ ලබාගත් බෝතිි සත්ත්වයන් වහන්සේලාගේ නම් සිතගැඹුරුයි කැඹුරු නිසා උන්වහන්සේලාගේ සිතේ සතුටක් සොම්නසක් ඇතිවන්නේ ගාම්බීර කුසල් නමින් හඳුරන්වන්නේ උන්වහන්සේලාට තමන්ගේ ඇසක් දන්දන්න ලැබනා නම් ලේදන් දෙන්න ලැබුණානම් මස් දන්දන්න ලැබුණානම් හිස දන්දන ලැබුණානම් මේවාගේ ගැඹුරු පින්කම් සිදුකරනකොට උන්වහන්සේලාගේ සිත සුම්නස් වෙනවා ඒහැර සාමාන්‍යහාරවේලක්දීම වෙනත් සාමාන්‍ය දෙයක් දීම උන්වහන්සේලාට එපමෙන ගැඹුරක් නැහැ එසේ නමුත් නියත විවරණ ලබා නොගත් අන්න අයට ඉතාම ස්වල්ප පින් කමක් පවා සිත සොම්න්නත් සහගතවීමට හේතු වෙනවා. සිත නොගැඹුරු බැවින් කුඩාපින් කමකදී පවා සොම්නත් සහගත වෙනවා. එට කියන්නේ අගම්බීර සභාවතා. සෝමනස්ස යුතාසන්දී කියන්නේ සොම්නත් සහගතපති සම්දයකින් නිපදී සිටීමයි. අපේ සිත්ත ොම් සාහගත පතිසන්ධයකින් අප ඉපදී තිබනාානම් අප විසින් සිදුකරන ලබන සෑම කුසලයක්ම සොම්න්න සහගත වෙනවා සොම්න්න සාගත සිතකින් අපි මෙලොව මවකුස පිළසිඳ ගැනීම නිසා අදාපිවර්තමානයේ කරන සෑම කුසල ක්‍රියාවන් හිදීම සතුටු මුහුණින් යුතුව සතුට සිතී යුතුව ඒ ඒ කුසල ක්‍රියාවන් හිය දෙන්න අවස්ථාව ලැබෙනවා බොහෝසයින්ම බෞද්ධයන් අතර අදකාලයේ ජීවත්වන බොහෝ දෙනා සෝමනස්ස ප්‍රදසන්ධියකින් නුපන්න අය යට හේතුව නම් බෝ දෙනා ප්‍රියමනාප මුහුණින් සතුටු සිතියුතුව ඒ ඒ කුසල ක්‍රියාවන්හි යෙදෙන්න්න අවස්ථාව ලැබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා බොහෝ දෙනා ඉපදීතියෙන්නේ සෝමනස්ව සහගත කුසල විපාකයකින් බව මෙතන සඳහන් වනා සස්ෝම්නස්වීමට උපකාරවන කරුණු දාහතක්. මේ කරුණු දාහතෙන් එකක් හෝ තිබෙනවා නම් ඒ කෙනා සිදුකරනු ලබන පින්කම සොම්නත් සහගතයි. ඥාන සම්ප්‍රයුක්ත වීමට කරුණු දහතුනක් අවශ්‍ය වෙනවා. ඒ කරුණු පිල්බඳව දැනගෙන තිබීම වටිනවා. හේතුව නම් අපකරන කුසල් තුළින් වැඩි ආනිශංසයක් වැඩි පලදාවක් වැඩි අස්වැන්නක් ලැබෙන ආකාරයට කරන්න, වා උපකාර වෙනවා කුඹුරක් කරන ගොවයා වැඩ අස්වැන්නක් ලැබන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒවාගේ කුසලයක් සිදු කළහම වැඩියස්වැන්නක් ලැබෙන්නේ එමසිත සමඟය දෙෙන නුවන ඥාන සම්ප්‍රයුක්ත බව නිසයි කුසල් සිතේ බලගතු බව ලැබෙන්නේ නුවන එක්කාසු වීම නිසයි ඥාන සම්ප්‍රයුක්ත වීමේ කරුණු දහතුනක් තිබෙනවා ගම්මූ පත්තීතිතෝ චේච තතා ඉන්ද්‍රිය පාකතෝ කෙලේසා උපසමා දම්ම විජයස්සච හේතුජෝ. තත්ත දම්මේ හිබුද්ධදී ගොුණනුස්සරණේනච සප්ප්ඥ සන්ධිතෝ චේච චිත්තං්ඥාන යුතන්සියා මෙතන කරුණු දහතුනක් තිබෙනවා. අපි ඒවා තෝරා ගනිමු එක. කම්මූ පත්තීති තෝචේච. තමා කරන ලද කුසලය ඥානය වැඩෙන කුසලයක් වීම, පහන් පූජා කිරීම, ඥාන පූජාසිදු කිරීම, බුද්ධ පූජාසිදු කිරීම, බණකීම, බනෑසීම, දහම්පොටත්් මුද්‍රණය කරවා බෙදාදීම, මේ සෑම පින්කමක්ම ලුවන වැඩෙන පින්කම්. දෙක උපපත්ති කියන්නේ, සතර අපපායෙන් මිදුන කෙනෙක්වීම මනුෂ්‍යදුර් භාග්‍ය කෙනෙක් නොවීම තිරිසන්, ප්‍රේත, අසුර නරකය කියන අපායන්ගෙන් මිදී මනුලෝව දෙව්ලෝව බඹලෝ උපන්න යටයි. සිතේඥාන සම්ප්‍රයුක්තව කුසල් කරගන්නට හැකි වෙන්නේ මනුෂ්‍යන් අතරුවත් අඳ ගොලු බිහිරිී උම්මත්තක මන්දබුද්ධි තත්වයෙන් මිදී සිටි නෝනි යට කියන්නේ සුගති ලෝකයක ඉපදී සිටීම මෙය දෙවැනි කරුණයි තුන ඉන්ද්‍රිය පාකතු කුඩා ලදරවකු හට වගේ නොවේ වැඩිහිටි තත්ත්වයට පැමිණිහාම ඉන්ද්‍රියන් පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා හොඳට පේනවා හොඳට ඇසෙනවා හොඳට කතා කරන්න හැකිවෙනවා මනසේ ඉන්ද්‍රියන් දියුණු වූ වැඩනා වූ වැඩිහිටි කෙනෙක් කරන කුසලය නැන්ුවනී යුක්තව ඉතා සාර්ථකව කරන්නට හැකි වෙනවා. ඒත් කුඩා දරුවයෙකොහට පින්කමක් කිරීමේදී හෝගේ ඉන්ද්‍රියන් මනාව මුහුකුරා නොගොස් ඇති බැවින් ඥානබන්තව එම පින්කම් සිදුකළ නොහැකි වෙනවා. හතර කිිලේ සූපසමා දන්දීලා සිල්රැකලා බනාහලා භාවනා වඩලා මේ වගේ ආගමික පින්කම් ටොලින් මන්ගේ සිතේ කෙලෙස් තුනී කරගෙන තිබීමයි කෙලේ සුපමා කියන්නේ. ඒවාගේ කෙලෙස් තුනී කරගෙන තිබෙන කෙනෙකු කරන්න කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දැන් කරුණු හතරක් සඳහන් වුණා ඒවානම් ඥානය වැඩෙන කුසලයක් වීම සුගති ලෝකයක ඉප්‍රදී සිටිින් එෙකු වීම ඉන්ද්‍රියන් මුහු කුරාගිය කෙනෙක්වීම එෙසුන් සංසිදුවාගෙන සිටින්නේෙක් වීම. ඊළඟට තවත් තිබෙනවා ධම්ම විජය බෝජ්ජන්ගේ වැඩෙන කරුණු හතක්. එම කරුණු හතෙන් එකක් හෝ යෙදුනානම් එය පින්කමක් වෙනවා. එම කරුණු හතනම් එක පරිපුච්ච කතා දෙක වස්තු විසද කිරියතා තුන ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා අතර දුප්ප්ඥ පුද්ගල පරිවජ්‍යනතා පහා ප්ඥවන්ත පුද්ගල සේවනතා හය ගම්බීර ඥානචරියාපච්ච වෙක්කනතා හත තදදි මුත්තතා පරිපුච්ච කතා බුදුබන අසා දැන ගැනීම බුදුබණ පිළිබඳ සැකසංකා ඇතිතැන් නිවැරදි කර ගැනීම පරිපුච්ච කතානම් වෙනවා එවැනි කෙනෙකොහටයි කරනු ලබන පින්කම ඥාන සම්ප්‍රයුක්තව කරන්න ලැබෙන්නේ යට හේතුව නම් එතුමා ධර්මය ගැන මනාවබෝධයකින් යුතුව එයින් ලැබෙන ආනිශංස පලය ගැන මනාවබෝධයකින් යුතුව පින්කම් කන්න බැවින් එම පින්කම ඥානවන්තම සිදු කලා වෙනවා වස්තු විසද කිරියතා කියන්නේ තමන්ගේ සන්තානය පිරිසිදු තබාගෙන පින්කම්බල යෙදීම තත්මැදීම මූන සේදීම හිස පිර්ලාස් නානය කරලා නිය පොතු බාලා වැසකිලි කැසිකිලියයාදී කටයුතු වලින් නිදහස් වී දෙපය දෝවාගෙන දෑත දෝවාගෙන පිරිසිදු දෑතින් පිරිසිදු ශරීරයෙන් පිරිසිදු මුහුණින් පිරිසිදු ඇඳුමින් සැරසීගෙන ධන ශීල භාවනා පින්කම්බල පවායදෙනවා නම් එම පින්කම ඉතාම් සාර්ථකව ඥානවන්තවම සිදුකළ හැකි වෙනවා අපේ පැරණි බෞද්ධයෝ පින්කමක් කරන්න මත්තෙන් සේනාසනයකට ඇතුල් වෙන්න පෙර පිරිසිදුවෙලා නාලා පිරුවට ඇඳගන්නවා සුදුවැඇඳගෙන තමයි ඉස්සර කාලයේ බෞද්ධයෝ පූජනීය තැනකට පියනගන්නේ හෙවැදගත් චාරිත්‍රයක් හැම දෙනාම සේනාසනයකට විහාරයකට පිවිසන්නේ සුදුවතින් සැරසී ගෙනයි සුදුුවතුරු සලුවක් පොරවාගෙන පැමිණීම අපේ පුරාණ බෞද්ධයන්ගේ සිරිතා. අද කාලයේදී නම් ඒ බොහෝසහි නමතක වීගෙන යනවා බොහෝසයින්ම ඒවාගේ නැතිව හැසිරෙනවා එස ැති සුදුවතක් තරා ගැනීම බෞද්ධ ශිෂ්ඨාචාරයටත් ඉතාම ගැලපෙනවා ඒවාගේ කයින් පිරිසිදුවීමත් අවට පවිත්‍රතාව ඇතිකර ගැනීම එනම් මලුපෙත් මං ෑමදලා පැන් පෙරලා තබලා අනිකුත්වත් පිළිවෙත් සියල්ල නිම කරලා පිරිසිදුවට තිබෙනවා නම් වට පිටාවත් පවිත්‍රයි එසේ නොමැතිව ශරීරයත් අප පිරිසිදුව තබාගෙන මලුපෙත්මන්නාදිය පිරිසිදු නොකර කැලිකසල සහිතව හන් මල් බදුන් ආදිය පිරිසිදු නොකර කැරිකසල සහිතව යම් පින්කමක් සිදු කිරීමේදී එම පින්කමඥාන සම්ප්‍රයුක්තව සිදු කළ නොහැකි වෙනවා. එබැවින් තමාගේ ශරීරයත් බාහිර වශයෙන් බෝ මළුව සෑමළුව සේනාසනාදිය පවිත්‍ර කර පූජා බාණ්ඩ මල් පහන් උපකරන ඉතාමත් පේසිදුව සෝදලා පිරිසිදු කරලා යම් කිසි පින්කමක් කරනවා නම් පින්කම නැනනුවනින් සලකා බලා සිදුකළ බැවින් මහත් පල අනුසස් ගෙන දෙන පින්කමක් පවට පත්වෙනවා. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා. අපේ ආධ්‍යාත්මික සන්තානයේ ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා. ඒවා නම් එක සද්ධහා ඉන්ද්‍රිය දෙක විරිය ඉන්ද්‍රිය තුන සති ඉන්ද්‍රිය හතර, සමාධී ඉන්ද්‍රිය පහ ප්‍රඥා ඉන්ද්‍රිය. මෙම ඉන්ද්‍රියධර්ම පහ සමසමව තබාගන්න ඕනෑ. හෙයින් සතිය නැමති ස්කෘතිය වැඩියෙන් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවහා ප්‍රඥාව යන දෙක සමසමව තිබෙන්න ඕනේ. වීරෙසා සමාධිය යන දෙක සමසමව තිබෙන්න ඕනේ. මේවාගෙන් එකක් හෝ අඩුනම් එතනදී කුසල් සිත ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැහැ එතනදී කුසාල් සිත දුර්වල සිත්බවට පත්වෙනවා එ බැවින් මෙම ධර්මතා පහා අඩුවැඩි නැතිව සතිය වැඩියෙන් තබාගෙන සෙසු ශ්‍රද්ධා වීරිය සමාධී ප්‍රඥායන ධර්මහතර අඩුවැඩි නොවී සමසමාව පවත්වාගන්න ඕනේ එබඳු කෙනෙක් යම් කිසිපින් කමක් සිදු කිරීමේ දී සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා දුප්ප්්‍ය පුද්ගල පරිවජ්්‍යනතා ඒ කියන්නේ බුදුබල නොදන්නාය අනුවනාය දුස්ප්‍රාකඥාය පස් පෞදසාකුසල්කරණය ආශ්්‍රයට ගැනීමෙන් බැලකේ සිටීමයි එබඳු පුද්ගල අන්ආශය නොකිරීම නිසා නුවන වැඩෙනවා ප්ඥාවන්ත පුද්ගල සේවනතා ඒ කියන්නේ බුදුබන දන්නා ඥානවන්ත කල්්‍යයානමිත්‍ර සත්පුරර්ෂයන් ආශ්‍රය කිරීම නිතර ධර්මසාකච්ඡා කිරීම නොදන්නාදය අසා ගැනීම ඒවා ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් තමාගේ සිතේ නුවන වර්ධනය වෙනවා. ගාම්බීර ඥානචරියා පච්ච වෙ එක්කනතා. කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ විසින් ්‍රඥා පාරමී පිරූජීවිත තිබෙනවා නීද. සේනක පණ්ඩිත් ජාතකය, අදර්ශ මොක පණ්ඩිත ජාතකය, විදුර පණ්ඩිත ජාතකය. උම්මග්‍ය ජාතකයේ වැනිින්මිබඳු බෝධිසත්ව චරිත ගැන සිහි කිරීමත් පුදුබාට පත්වවිදේශනා කළ ස්කන්ධ දේශනා, ආයතන දේශනා, ධාතු දේශනා, චතුරාර් සත්‍ය දේශනා, පටිච්ච සමුපපාද දේශනා ආදී, ගාම්බීර ධර්මයන් නිතර නිතර කියවනවා නම් ඒ පිළිබඳ ආවර්ධනය කරනවා නම් ඒවා මෙනෙහි කරනවා නම් එයින්ද තමා කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එවැනි කවර කෙනෙක් විසින් නමුත් කෙබඳු පින්කමක් කළත් එය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තදදී මුත්තතා. ඒ කියන්නේ මෙම හැම කුසල්සි තක්ම ඥානවන්තවම සිදු කරන්නයි කියලා. ැරි ලෙස සිතේ අදිිෂ්ටානයක් තබාගෙන කටයුතු කිරීමයි එසේ අදිිෂ්ඨාන බල පීටුවාගෙන පින්කම සිදු කිරීමේදී එම පින්කම මුල සිට අග දක්වාම දෙගින් දිගටම ඥානය මුසුකරගෙන සිදුකරන බැවින් එම කොසලය සාර්ථක වූම මහත් පලගෙන දෙන පින්කමම්පාවට පත්වෙනවා බුද්ධාදී ගුණා නුස්සර නේනච්ච. කියන්නේ ඉතිපිසූ ගාතා පාටයේ තිබෙන ගුණමනෙහි කරමින් ඉතිපිසෝගාතාව භාවනාවක් මෙන් නිතිපතා වඩනවානම් තමා කරනු ලබන කුසලය ඥාන සම්පයුක්ත වෙනවා ධනමය පින්කමක් කිරීමේදී බුදුගුණ සිත සිතා බුදුගුණ කියව කියවා කිරීමේදී දහම් ගුණ මෙනෙහි කරමින් එම දම් පින්කම් කරනුකොට පින්කම් ඥාන සම්ප්‍රයුක්ත පින් කම් බවට පත් වෙනවා. සප්පත්්ඥා සන්දී කියන්නේ උපතින්ම ඥාන සම්ප්‍රයුක්තව පතිසන්ධියකින් හිපදී සිටින්නට ඕනේ. ත්‍රහේතුක පතිසන්දියකින් හිපදී සිටින කෙනෙකුට තමා කරනු ලබන සෑම කුසලයක්ම ඥානවන්තවම සිර කරගන්න හැකි වෙනවා. කුසලයක් ඥාන සම්ප්‍රයුක්තවීමට උපකාරවන කරුණු ධාතුනක් මෙතන සඳහන් වනා මෙම ධර්මතා අනුව අප විසි ්ඥාන සම්ප්‍රයුක්තව ධානයක් දෙනවා නම් නුවනින් යුක්තව සීලයක් රකින විට නැනනුවනින් යුතුව භාවනා වඩනවානම් ඥාන සම්ප්‍රයුක්තව ආගමික වත් පිළිවෙත්වලයේදීමදී දවසෙන් දවස අපේ සිත්වල උත්කෘෂ්ඨ කුසල්වර්ධනය වන බැවින් අප මෙලෝ වශයෙන් සිතූ පැතූ අර්ථයන් සිදුවෙනවා පරලෝ වශයෙන් සුගතිගාමී වෙනවා ජාතිජාතිීත් ආලෝකයෙන් නාලෝකයට යාගැන්නට සමත් වෙනවා අවසානයේදී භවතරණය කිරීමෙන් ලැබෙන ලෝකෝත්තර නිවන්සුව ශාක්ෂත් කර ගැනීමට හේතුවාසනා වෙනවා යම් කිසි පින්කමක් කිරීමේදී සිත සොම්නස් සහගතවීමටත් ඥානසම්ප්‍රයුක්තවීමටත් හේතුවන කුණු රාශයක් මෙතන සඳහන් වුණා ඒ අතරින් ඉතාම වැදගත් කරුණක් පිළිබඳව අපි විශේෂයෙන් තේරුම් ගත යුතු වෙනවා යම් කිසි ධානයක් දෙෙන වේලාවී එමදානය මහත්ඵල මහානිසංශ වන්නේ යොතන ඥාන සම්ප්‍රයුක්ත බව නිසයි එය පිළිබඳව වඩාත් අවබෝධය පාසුවන පිණිස අට්ටකතාචාර්යන් මහන්සේලා විසින් දක්කින විභංග සූත්‍ර අට්ටකතාවේ බොහෝ වටිනා ප්‍රශ්නයක් කහලා තියවා ප්‍රශ්නය මෙහෙමයි යම් දවසක සැරියුත් මුගලන් මහරාතන් වහන්සේ විසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේට ධානයක් පූජා කරනවානම් එම දානයද මහත් පලවන්නේ එසේ නොමැතිව ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහරාතන් වහන්සේට පිරිනමනවානම් එම දානයද මහත් පලවන්නේ මෙම දාන දෙකින් කවරධානයද වැඩි අනිසංස ලැබෙන්නේ යනුවෙන් ප්න කර තිබෙනවා. ඉතාමත් වැදගත් ගැමුරු පශ්නයක් නේද මෙම ප්‍රශ්නය අනුසාරයෙන් සදකා බැලීමේදී බෝධනා කියන්නේ පිළිතුරු දෙන්නේ සැරියුත් ස්ෝමීන් වහන්සේ බසින් බුදුරජාණන් වහන්සේට දෙන දානය මහත් පලයි මහානි සංශයි කියලා. එහෙත්තෙම පිළිතුර පතික්ෂේප කරන අට්ටකතාචාර්යන් වහන්සේලා එම ප්‍රශ්නය විස ඳන්නේ ඒ අනිත් පැත්තටයි ලෝතුරා බුදුරජාණන් වහන්සේහි විසින්, සැරියුත් මහරාතන් මහන්සේට දෙන දානය මාත් පලයි මහානි ශන්සයි. ඒ තමා නිවැරදි පිතුර ට හේතුව නම් සැරියුත් මහරාතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන වේලාවේදී යම් පමණල ප්‍රඥාව පහළ වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින්, සැරියුත් මහරාතන් වහන්සේට දානයක් පිරිනමන අවස්ථාවේදී උන්වහන්සේගේ සන්තානයේ ඊට වඩාසිය ගුණේම් දහස්ගුණෙන් ලක්ෂ කෝටි ගුණෙන් අසංකෙය ගුණෙන් ප්‍රඥාව පහළ වෙනවා උන්වහන්සේ විසින් යක් පරිත්්‍ය කරන්නේ අසාමාන්‍ය ප්‍රඥාවෙන් බැවින් සැරියුත් මහරාතන් වහන්සේ විසින් දෙනදානයට වැඩිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දෙවු ලබන දානය මහත් පළහි මහානි සංශයි. මෙම ධර්මකරුණ ොපිමැනවින් අවබෝධ කරගෙන සෑම පින්කමකදීම විශේෂයෙන් අවධි කරගාණ අවශ්‍ය වෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය ඥාන සම්ප්‍රුෘ්ත බව සඳහා අපට ගටයුතු අරමුණු රාශයක් තිබෙනවා. ඒවා නම්බෝධි සත්වයන් වහන්සේ දානපාරමී පිරවාත්ම භාවයන් සිහියට නගා ගැනීම. අප මහා බෝධි සත්වයන් වහන්සේ විසිං න පාරමිතාවන් පිරූ ආත්ම භාවයන් පිළිබඳ සහිකරර පින්කම්ම ලයදෙන විට එම පකම අතිශෙයිම්ම ඥාන සැම්පයුක්ත පින්කමක් පවට පත්වෙනවා. තමා විසින් තමා කරන පින්කම් භාවනාවට හරවන්න පුළුවන්. බුද්ධා නුස්සතියට හරවන්නටත් හැකි වෙනවා. දම්මානුසතියට සංගානුස්සතියට හරවන්නටත් හැකි වෙනවා. පංකම, සිව් බම විහරණයට හරවන්නත් පුළුවන් තමා කරන පින්කම සීලානුස්සතියට උපසමානුස්සතියට හරවන්නටත් හැකි වෙනවා ඊටත්වඩා භාවනායෝගී පිරිසකට විශේෂයෙන්ම නාම රූපස්කන්ධායතනාදී වශයෙන් බැලීම වැදගත් වෙනවා යම් කෙනෙක් විසින් මහා සංගහාට පිින්්ඩ පාතධානයක් පූජා කරනවා ීවන සේනාසනාදිය පූජා කරනවා කියලා අපි සිතමු එම පූජාව තුළ මොනවාද තිබෙන්නේ රූප කලාපටක් පමණයි මේ පූජානුවයක් නම්වලින් හඳන්නවා එහෙත් ඒවස්තු ඇතුළේ ති බෙන්නේ රූපකලාප අටක් පමණයි ඒවානම් පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස හෝජා සුද්ධාශ්ඨක සම්මූහයයි චීවරය නමින් හඳුන්වන්නේ පිණඩ පාතය සේනාසන ගිලන් පස නමින් හඳුන්වන්නේ අපේ අඳුම් පැළඳුම්මල තියෙන්නේ වාඩිවනාසන වල තිබෙන්නේ ගෙවල්වල තියෙන්නේ වහලවල්ල තිබෙන්නේ හැමදේකම තිබෙන්නේ ශුද්ධාෂ්ටක සමූහයක් එම ශුද්ධාෂ්ටක සමූහය අපි හරවා බැලි යුතු වෙනවා මෙම දානවස්තුව සම්ග ද මෙමදානවස්තුය තිබෙන්නේ තද ලක්ෂණය පටවිධාතුව රූපස්කන්දයකි, පොට්ට අභාර්තනයකි පොට්ට අබධාතුුවකි දුක්ක සත්තියකි මෙමදානවස්තුය තිබෙන්නේ ආබන්ධන ලක්ෂණය ආපෝධාතුව රූපස්කන්දයකි රූපාර්තනයකි ධර්මදාාතුුවකි දුක්ක සත්තියකි මෙ පූජාවස්තුව ඇතිබෙන්නේ උන්න හත්ත ලක්ෂණය තේජෝධාතුව රූපස්කන්දයකි පොට්ට අබභායතනයකි පොට් අබධාතුුවකි දොක්ක සත්යකි මෙම පූජාවස්තුව ඇතිබෙන විශ්කම්බන ලක්ෂණය වායෝධාතුව රූපස්කන්දයකි පොට්ට අභායතනයකි පොට් අබධාතුුවකි දොක්ක සත්‍යයකි ඇසට ලක්වන සුළුවාර්ණ රූපය පස්කන්දයකි රූපයතනයකි රූපධාතුුවකි දුක්ක සත්්‍යයකි ගානයට ලක්වන ගන්ධ රූපය රූපස් කන්දයකි ගන්ධ ආයතනයකි ගන්ධධාතුුවකි දුක්ක සත්‍යයකි දිවට ලක්වන රසරූපය රූපස්කන්දයකි රසායතනය රසධාතුුවකි දුක්ක සතයකි රූප උපද වන ඕජාරූපය කන්දයකි රූපායතනයකි ධර්මදාතුවකි දුක්ක සත්යෙකි ශබ්ද අරමුණු දැනගන්නා ප්‍රසාදය සෝතත් ප්‍රසාදයකි ගන්ධාරමුණු දැනගන්නා ප්‍රසාදය ගානක් ප්‍රසාදයයි රසාරමුණු දැනගන්නා ප්‍රසාදය ජෙවහා ප්‍රසාදයයි සීතර උණුසුම පිළිබඳව ස්පර්ෂාරමුණු දැනගන්නා ප්‍රසාදය කාය ප්‍රසාදයයි තමයි ප්‍රසාධ රූප පහා ඇසට ලක්වන වර්ණ රූපය වර්ණයයි සෝතයට ලක්වන ශබ්ද රූපය ශබ්දයයි ගානයට ලක්වන ගන්ධය ගන්ධ රූපයයි දිවට ලක්වන රසය රසරූපයයි සියල්ල විෂය රූප හතරයි මේ ස්ත්‍රීිය මේ පුරෂයා කියාවෙන් කොටගත හැකි විදර්ශකභාවය ස්ත්‍රීභාව රූපයයි රෂ භාවරූපයයි. මනෝධාතු මනෝ විඤ්ඥානධාතුූන්ට නිශ්්‍රය වන වස්තුරූපය රදේ වස්තු රූපයයි. කර්මජ රූප කලාපයක් පාසා, රූප ජීවත්වන සුළු ඉන්ද්‍රිය ජීවිතීන්ද්‍රයයි. නැවත නැවත රූපකලාප ඉපදීමේ සමර්ථ වූ ඕජාරූපය ආහාර රූපයයි. රූප කලාපයන්ගේෙන් වෙන් කරවන සුළු අවකාශය, පරිච්චේද රූපයයි කායෙන් හඟවන්නවූ රූපය කායවි්ඥක්තියයි වචනයෙන් හඟවන්නාවූ රූපය වචීවිඤ්ඥක්ති රූපයයි රූප කලාපයන්ගේ සැහැල්ලු බවදක් වන්නේ ලහුතාරූපයයි රූප කලාපයන්ගේ මුරුදු බවදක්ව වන්නේ මුදුතා රූපයයි රූප කලාපයන්ගේ පළමුවන හට ගැනීම උපචය රූපයයි කලාපයන්ගේ පරම්පරා පැවැත්වීම සන්තති රූපයයි රූප කලාපයන්ගේ හිිටියට පත්වීම ජරතාරූපයයි රූපකලාපයන්ගේ භංගක්ෂණ අනිත්‍යදාාරූපයයි මේ තමයි රූප විසියට මෙම ආධ්‍යාත්මික සන්තාානවල මෙසේ රූප විසිටක් තිබෙන අතර රූප කලාප වශයෙන් විසේකක් තිබෙනවා මජ කලාප නමයයි චිත්තජ කලාප හයයි රිතුජ කලාප හතරයි ආහාරජ කලාප දෙකයි සියල්ල විසියකයි මෙම කර්මජ චිත්තජ රිතුජ ආහාරජ යන චතුසමුට්ටානාෝ ආධ්‍යාත්මික රූපත් බාහිර වශයෙන් තිබෙන ශුද්ධාෂ්ටක රූපත් සියල්ල සම්පිණ්ඩනය කරලා අරගෙන භාවනාවට හරවනවා අතීත වූද අනාගතවූද වර්තමානවෝද ආධ්‍යාත්මික වූද බාහිරවෝද මේ සියලුම රූප කලාපයන් ඇතිව නැත්තුව යන බැවින් අනිච්්‍යයි අනිච්චං සංකතං හේතු ප්‍රත්‍යන්ගෙන් හටගන්නා බැවින් සංකතයි පටිච්ච සම්මුපපන්නං එක එක හේතුූන්ගේෙන් හටගෙන උපදින බැවින් පටිච්ච සමුපපන්නයි.කාය දම්මං ිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෑවෙවී යන බැවින් අනිත්‍යයි දුක්කං බයාට්හේන බයට හේතුවන බැවින් දුකයි අනත්තා අසාරතට්ටේන අසාර බැවින් අනාහත්මයි නේතං මම මෙම සියලු රූප මගේ කියාගත නොහැකි බැවින් නේසෝ හමස්මි මෙම රූප සියල්ලම මම වෙමී කියාගැනීමට සුදුස්සෙක් මෙහි නැත මෙම ආකාරයට එකේක රූප කොට්ටාශ අරගෙන බලනවා. ඊළඟට වේදනාකය, සං්ඥාකය, සංස්කාරකය, විඤ්ඥානකය සියල්ලම බෙදබෙදා බලනවා. ඉන් පසුව ය සියල්ලම හරවනවා නාමරූප, ස්කන්ධ, ආයතන, ධාතු පටිචච සමපපාද. සියල්ලම පීලන, සංකත, සන්තාප විපරිනාාම ස්වභාවයෙන් යුක්තවන බැවින් දුක ආරය සත්‍යයයි. එම දුකට ඇලුම් කරන අතීත අනාගත වර්තමාන තුන් කාලයට අයත් තෘෂ්ණාව, ආයුහන නිධාන සංයෝග, පලිබෝධාර්තයෙන් යුක්ත වන බැවින් දුක්ක සමුදයාරය සත්‍යයයි. එම දුකත් සමුදයක් නැති ශාන්ත නිර්වාණධාතුව නිස්සරණ විවේක අසංකත අමතාාර්ථයෙන් සමන්නාගත වන බැවින් දුක්ක නිරෝධාරය සත්‍යයි එම දුක්ක නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩියයුතු දාන ශීල භාවනා වශයෙන් නැවත නැවත වැඩියයුතු ආරැෂ්ඨාංගික මාර්ගය නියාන හේතුදස්සන අධිපති්‍යාර්ථයෙන් සමන්නාගත වන බැවින් දුක්ක නිරෝධගාමිනී පතිපදා ආර් සත්‍යය නම්බනවා. මාගේ මෙම ධානය, මාගේ මෙම ශීලය, මාගේ භාවනාව, මාගේ මේ සියලු කුසල සම්භාර ධර්මය, මෙම උතුම් චතුරාර් සත්‍යය ධර්මයන් එක මආසනයකදී සතරමගනැයින් සුවසේම අබෝධ කරගැනීම පිණිස හේතුවේවා වාසනාවේවා මේ ආකාරයට දාන වස්තුූන්ගෙන් පටන්, ම පංචස්කම්දයම සියලුම ලෝක දහතුවම සම්පින්්ඩනය කරමින් විපස්සනා වශයෙන් මෙන්හි කළ හැකි වෙනවා. එහෙම නම් එම කුසලේ ඒ කාන්තේම්න මහත් ආනුභාව සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් බවට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් වේලාම සූත්‍රයේ දී දේශනාකොට වදාළ වේලාමනම් මහාපුුණ්්‍යාවන්ත බ්‍රාක්්මනතුමා අවුරුදු දොළහක් මුල්ුල්ලේ මහා පුදුමා කාර්දාානයක් දුන්නා එම දානයේ පින එක පැත්තකින් තබා බුදුසස්සුනේ තිසරණ ගත එක කෙනෙකුට හට දෙන දානය මහත් පලයි ඒ ආකාරයට ඉහලට ඉහළට ගුණුවතුන්ට දෙන දානය මහත්ඵලයි අන්තිමට බුද්ධ අප්‍රමක මහා සංගරත්නයට දෙන දානයට වඩා මහාසංගරත්නය උදෙස ආවාසයක් පූජා කිරීමම් මහත්ඵලයි ආවාස පූජාවටත් වැඩිය තිසරණ සමාධන්වීම මහත් පලයි. ඊටත් වඩා තිසරණ පංචශීලය සමාදන්වීම මහත් පලයි. තිසරණ පංච ශීලයටත් වඩා සුවදක්කා ග්‍රහණය කරන තරම් කිරිපියරක් දෝන තරම් කෙටිවෙලාවක් සියලුසත්වයෝ සුවපත්වත්වා කියයාමෙත් වැඩීම මහත් පලයි. ඒ සියල්ුම පින්කම්බලටත් වඩා අසුරු සැනක් ගාන කෙටි කාලයක්. සස්කාරයන්ගේ යථ තත්ත්වය අවබහෝධ කරගනු පිණිස විදර්ශනා වශයෙන් මෙිනහි කිරීම මහත් පලයි මහානිසංසයි කියා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එබැවින් පින්කමක් මහත් පල මහා නිසංස කර ගැනීමට අවශ්‍ය වන කරුණු අතරින් ධන ප්‍රතිතුමා ශීලයක පිහිටීම දානය පිළිගනු ලබන ප්‍රති ග්‍රාහක පක්ෂය සිල්වත්වීම ධනවස්තුව දැමින් උපයාගත් දෙයක්වීම සිත සුපසන්බීම කර්ම පල විශ්වාස කිරීමේ නුවන තිබීම යන මේ කරුණු පහ යම් අවස්ථාවක සම්පූර්ණ වනානම් එම ධනමය පින්කම උදාරාණු හස්ගෙන දෙන මහානිසංස වූ පින්කමක් පවට පත්වෙනවා එබැවින් දානාදී පින්කම් සිදු කිරීමේදී එම පින්කම ෝමනස්ස සහගතවම ඥානසම්ප්‍රයුක්තවම මහත් පල මහා නිසංස ගෙනදන පින්කමක් පාට පමුණුවා ගැනිමින් පින්කම් සිදුකර ගැනීමටත් භවයක් පාසාම ධනාදී පාරමී ධර්මයන් මුදුන් පමණුවාගෙන තම තමාවිසින් පතන අධගම බෝධඥාණයන්ගිං බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාල ජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහානිවන්සුව අවබෝධ කර ගැනීමට හේතු වඒවා වාසනාවේවා කියා ප්‍රාර්ථනා කරමු. එදා දවසේදී සම්මා සම්බුදුරජාණන් මහන්සේ විසින් මෙම දක්කින විභංග සූත්‍රය දේශනා කළාතර සුළුමෑණියන් වූ මහාපජාපති ගෝතමීන් මහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාකිරීම සඳහා සකස්කරගෙන පැමිණියම චීවරය, පුද්ගලික බුදුරජාණන් වහන්සේට පූජාකිරීමේ පිනට වඩා බුද්ධප්‍රමුක මහා සංඝ්‍යා හට පූජාකිරීමේ පින, මහත් පලවන බව මැනමින් තේරුම්ගත් එතුමිය එම චීවරය සඟ සතුකොට පූජ අකලා. මෙම සූත්‍රයේ සඳහන් පරිදි, අපිට අත්ධානමය පින්කම් සිදු කිරීමේදී, කුසල් මහත්ඵල මහා නිසංස වනසේ, එම පින්කම් සිදුකර ගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. සීලයක පිහිටා මෙතෙක්වේලා සමාධිගතව ධර්මශ්‍රවනය කිරීමේ කුසලානු භාව බලයෙන් සහ, රත්නත්‍රයේ සූවිසි මහා ගුණානුභාව බලයෙන් සැමට මෙලොෝ වශයෙන් ආයුරාරෝග්‍යාදී සම්පත් අභිවර්ධනය වේවා. සකලාන්තරාය සර්වූපද්‍රවයන් හිරුදුට්ටු අඳුරසේ දුරුවේවා සතශාන්තිය යාපත සැලසේවා මෙම බුදු සසුනෙහි සියවස් කලක් උදාර ලෙස පාරමී කුසල්දියුණු කිරීමේ ශක්තිය සැමට ලැබේවා සමාදී සිතිං සැපසේ නින්දයාවා සැපසේ අවදිවේවා නපුරු සේන නොපිනේවා දෙවියන්ට මනුෂ්‍යන්ට සැමසත්වයන්ටම ප්‍රියවේවා වියන්ගේ ද හැමියාරක්ෂාව නිරතුරුව ලැබේවා. රජ, සොර, සතුරු, ගිනි, ජල, වසවිෂ, අවිායධාදී විපති වලකීවා. ගුණනුවනින් ධනදාන්නෙන් යස ඉසුරින් භවභෝගාදී සම්පත්තීන්ගෙන්ද. තාන සීලභාවනා සීලසමාධි ප්‍රඥාාදී උතුම් ගුණ ධර්මයන්ගෙන්ද ජීවිත අලෝකමත් වේවා. සසර ගමනීදී පවා න්‍යවන්ත භාග්‍යවන්ත පෝධිසත්ව ජීවිතම උදාපත් වේවා සසර වසන තුරු බුද්ධාදී සත්පුරුෂෝත්තමයන්ගේ සංසේවනය ලැබේවා යෝනිසෝ මනසිකාරයම ධර්මානුධර්මපතිපත්තිය පුරාගැනීමේ භාග්‍ය සැලසේවා ජාතිස්මර්ණඥාන ත්‍රහේතුක පතිසධී සම්මාධී්‍ය ඇති ආනුභාව සම්පන්න ජීවිත ලබමින් පාරමී පුරාමලවජයගෙන පරලොවජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්ම භාාවය ජයගෙන අනන්ත බුදු පසේබුදු මහරාතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ වූ හජරාමර් ශාන්ති ලක්ෂණ නිවන්සුව ධාතුව සුවසේම අවබෝධ කරගැනීම පිණිස හේතුවේවා වාසනවේවා කියා නිවන්සුව ප්‍රාර්ථනා කරමුූ.